Hello guys, welcome back Amazing World Singhala. අද අපි මේ වීඩියෝ එකකින් බලන්න යන්නේ ලෝකයේ සිටින භයානකම කුමීන් පිළිබඳවයි. වීඩියෝ එක skip කරන්න තුවා අවසාන වෙනකම් බලන්න. වීඩියෝ එක හොඳයි නම් like කර යාළුවන්ටත් බලන්න share කරන්න. Yellow Jacket. මෙම කුමීන්ගේ නම නම් ලස්සනයි. හැබැයි නම ලස්සන වුණාට මොවුන් ඉතා දරුණු කුමීන් වර්ගයක් වේ. Yellow Jacket කියන්නේ එක්තරා බඹරු විශේෂයක්. මොවුන් බැලීමට ඉතා කුඩා වුවත් යම් කිසි කෙනෙක් ඔවුන්ගේ වාසස්ථානට ආනි කරන්න ගියොත් නම් එක දිගට දෂ්ට කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මීමැස්සන් වුණත් පුද්ගලයෙකුට දෂ්ට කරන්නේ එක්වරයි. දෂ්ට කිරීමෙන් පසු මීමැස්සන් මරණයට පත් වෙනවා. නමුත් මෙම බඹරු විශේෂය නම් එසේ නෙවෙයි. එක දිගට දෂ්ට කරනවා. මෙම බඹරු ප්‍රහාරවලට ගොදුරු වෙච්ච අය ඔවුන්ගේ වේදනාව අර්ථකථනය කරන්නේ සිගරට් එකකින් දිව පිච්චුවම දැනෙන වේදනාවට සමානයිලු. මේ නිසා ඔබ කොහෙදී හරි මේ වගේ බඹරු දැක්කොත් පරිස්සම් වෙන්න. Botfly. මෙම මැස්සන් වර්ගයේ ඉතාමත් දරුණු ගණයේ මැස්සන් වර්ගයක් ලෙස අඳුන්වා දීමට පුළුවන්. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ශරීරය මත බිත්තර දමන මැස්සන් වර්ගයකි. සාමාන්‍යයෙන් පැය 24යි 48ක කාලය තුලදී මෙම බිත්තර මිනිසාගේ ශරීරගත වීමට විශාල හැකියාවක් පවතිනවා. මෙය බැලූ බැල්මට ඉතා පොඩි සිදුරක් විදියට පෙනුනත් ශරීරයේ ඇතුළත විශාල වර්ධනයක් වන මෙම මැස්සන්ගේ බිත්තර ශරීරගත වී මාස 3ක් තුලදී අවධානය යොමු නොකළහොත් මරණයට පවා ළඟා වෙන්නට පුළුවන්. මැස්සන්ගේ බිත්තර ශරීරගත නොවී තිබීමට නම් දිනපතා නෑම පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වෙනවා. මේ ටික්සෙවත් කිනිතුල්ලන් ඔයාලා ගොඩක් දෙනෙක් දැකලා ඇති. මොකද අපි නිවසේ හදන සුරතුළුන්ගේ ශරීරවල මෙම කිනිතුල්ලන් දැක ගන්නට පුළුවන්. අපගේ ශරීරවලටත් එන්නේ සුරතල් සතුන් හරහා. මෙම කිනිතුල්ලන්ගේ ඇති විශේෂත්වය තමයි අපගේ ශරීරයේ ලේ උරා බොන විට අපට කිසි වේදනාවක් දැනෙන්නේ නැහැ. මෙම කිනිතුල්ලන් අපගේ ශරීරයෙන් ලේ උරා බොන විට අපට ලොකු ආබාධයක් නැහැ කියලා නම් හිතන්න එපා. මොකද මේ වගේ සතුන් අපිව දෂ්ට කරන්නේ නම් ඔවුන් පැය 36ක් ඇතුළත අපගේ ශරීරයෙන් ඉවත් කළ යුතුයි. නැත්නම් එම කෘමීන්ගේ ශරීරයේ තිබෙන රිසෝස් එකක් අපට වැළඳෙන්න ඉඩ තිබෙනවා. ලොනෝමියා ඔබ්ලික්. මේ ඉන්නේ එක්තරා දළඹු විශේෂයක්. හැබැයි අපි අපේ ගෙවතුවල දකින දළඹුවන් නම් නෙමෙයි. ලෝකයේ සිටින දළඹුවන්ගේ 75%ක්ම මිනිසුන්ට කිසිදු හානියක් සිදු නොකරයි. නමුත් අද අපි මේ බලන දළඹුවා නම් ගොඩක් භයානක දළඹුවෙක් ලෙසයි සලකන්නේ. මෙම දළඹුවන් වැඩි හරියක් දැක ගන්නට ලැබෙන්නේ බ්‍රසීලියේ කඳුකර වනාන්තරවලයි. මොවුන් නිතරම රංචු පිටින් දැක ගන්නට පුළුවන්. දුර ඉඳන් බලන විට අපට පෙනෙන්නේ පොඩි ශාකයක් විදියටයි. සමීපයට ගියොත් පමණි අපට ඔවුන්ව පැහැදිලිව දැක ගන්නට ලැබෙන්නේ. නොදැනුවත්ව අපගේ අත්වල ස්පර්ශන වුවොත් මොවුන්ගේ සමවතු පිට තිබෙන කටු වලින් විස පිට වෙනවා. ඒවා අපගේ ශරීරයට ඇතුළත් වී බ්ලඩ් ලීකේජ් ඇති වෙනවා. මේ නිසා කලන්තයේ වමනය ඇති වෙනවා. මෙම දළඹුවන් නිසා දැනට මිනිසුන් 500කට ආසන්න පිරිසක් මරණයට පත් වී ඇති බව සඳහන්. ටැරන්චුලා. ටැරන්චුලා කියන්නේ බැලූ බැල්මට මකුලෙක් විදිහට පෙනුනත් ඔවුන්ට මකුලෙක් කියන්න බෑ. මොකද මෙම ටැරන්චුලා සුරතලයටත් අදනවා. තවත් සමහරක් පිරිස් එනම් තායිලන්තයේ චීන ජනතාව මොවුන්ව ආහාරයටත් ගන්නවා. දැන් ඔයාලට හිතෙනවා ඇති මෙම ටැරන්චුලා ඒ තරම් භයානක නෑ කියලා. මෙම ටැරන්චුලාකේ විෂ තිබෙනවා. නමුත් අපිව මරණයට පත් කරන්න තරම් නැති වුණාට දෙබුරු දෂ්ට කරාම තිබෙන වේදනාවට සමානයි. Black Widow Spider. මෙම මකුලුවාගේ ශරීරය සිනිදුව තනිකරම කළු පාටටයි තිබෙන්නේ. හේත් මෙම මකුලුවා ලොව වඩාත් විෂසහිත මකුලුවන්ගෙන් ඉදිරියෙන්ම සිටී. මෙම මකුලුවා මිනිසුන්ගේ ස්නායු පද්ධති වලට බලපෑම් කරන විෂ නිපදවනු ලබයි. මේ නිසා මේ මකුලුවාගේ දෂ්ට කිරීමකින් පුද්ගලයෙකු මරණයට පවා පත් විය හැකිය. මෙම මකුලුවා වැඩි හරියක් සිටින්නේ අඳුරු ස්ථානවලයි. හැබැයි මෙම Black Widow Spider කියන මකුළු වර්ගය අපි ඔවුන්ට කරදරයක් කළොත් විතරයි ඔවුන් අපව දෂ්ට කරන්නේ. එසේ නැතිනම් ඔවුන් පාඩුවේ ජීවත් වන මකුළු වර්ගයක් තමයි. Brown Recluse Spider. අද අපි ගොඩක් මකුළුවන් පිළිබඳ කතා කළා. ඒ අතර විනෝදම සහ දරුණුම මකුළු වර්ගයක් ලෙස මෙම මකුළු වර්ගය හඳුන්වා දීමට පුළුවන්. බැලූ බැල්මට නම් අපගේ නිවස්වල ඉන්න මකුළුවන් වගේ පෙනුනට දරුණුම විෂ වර්ගයක් වන නියුරෝටොක්සින් මොවුන් තුළ තිබෙනවා. මේ නිසා අපිව දෂ්ට කළොත් කලන්තේ වමනය මුත්‍රා සමග ලේ පිටවීම යනාදී දරුණු රෝග ලක්ෂණ ඇති විය හැකිය. මෙම මකුළු විශේෂය ඇමරිකාවේ ප්‍රාන්තවල වැඩි හරියක් දැක ගන්නට පුළුවන්. Okay guys, අද අපි මෙම වීඩියෝ එකෙන් බැලුවේ ලෝකයේ භයානකම කෘමීන් පිළිබඳවයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.